මේදී මේ දැන් තනතුරු මාරු වෙන්නේ කායි කාගේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිතුමාලා, ලේකම්තුමාලා සහ හණ්ඩාගාරික ධුරය සහ අනෙකුත් මධ්‍යම කාර්ය සභාවේ යම් පුරප්පාඩු ප්‍රමාණයක් පිරීම සඳහා තීන්දුව කළා. අද දවසේ යම් නිර්දේශ රම් කීපයක් ඉදිරිපත් වුණා. ඉදිරියේදී මධ්‍යම කාර්ය සභා නියෝජිතයන්ගෙත් අදහස් ලබාගෙන ඒ පිළිබඳව අවසාන තීන්දුවක් එන්නට තීරණය කරනු ලැබුවා. ඒ කියන්නේ එස්පී දිසානායක මන්ත්‍රීතුමාගේ තනතුර වෙනස් වීමක් සිද්ධ වුණා. ඒ වෙනුවට ලසන්ත අලගේවන්න මන්ත්‍රීතුමාගේ නම යෝජනා වුණා. එතුමාගේ පමණයිද? ඇතරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් හැටියට හිටව ප්‍රධාන ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමත්, ඒ වගේම දැනට දිස්ත්‍රික්ක නියෝජනයේ නොවන මධ්‍යම කාර්ය සභාවේ යම් නියෝජිතත්වයක් නැති දිස්ත්‍රික්ක පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නට තීන්දුව කළා. ඔබතුමාගේ ජනාධිපතිවරණය තරඟ කිරීම සම්බන්ධව කතා වුණාද? අද දවසේ විශේෂයෙන්ම ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීමට තව යම් කාල සීමාවක් තිබෙනවා. ඒ නිසා අපි පවතින තත්ත්වයන් පිළිබඳ පුළුල්ව අධ්‍යයනය කරලා තමයි ඒ පිළිබඳව පක්ෂයේ විසින් ගනු ලබන තීන්දුව ගන්න කියන එක අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. එය මධ්‍යම කාර්ක ස්වභාවයේ සියලු සමාජිකයන් ඒකමතිකව අනුමත කළා. මේනිට ගෝඨාභය රාජපක්ෂ මහතා තවම පක්ෂික සමාජිකත්වය අරන්නේ නැහැ. බොහෝ අය සඳහන් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෝ ඉදිරිපත් වෙයි කියලා. මේක ඇත්තද? ඇත්තරම එතුමා කිසිම පක්ෂයකට බැඳිලා නැති එක ගැන අපි සන්තෝෂ වෙනවා. මොකද අපි අපේ පක්ෂය අනන්‍යතාවයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපට අවශ්‍ය වෙනවා පැහැදිලිවම ජනාධිපති අපේක්ෂකයා සමග ඒකඟතාවය සහ ගිවිසුමක් ඇති කරගන්න. ඒක නිසා අපි පක්ෂයකට අපිට කරුණු තුනක් මත අපි ඉන්නේ. එක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් ඡන්දය ඉල්ලනවාද? දෙවෙනි එක, එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන පක්ෂයක අපේක්ෂකයකට සහයෝගය දෙනවාද? එහෙම නැත්නම් මේ මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙක්ට සහයෝගයක් දෙන්නේ නැතුව අපේ පක්ෂින් ඉදිරිපත් කරන්නේත් නැතුව ස්වාධීන ඉන්නවාද? ඒ නිසා අපි බැහැර කරලා තියෙනවා ස්වාධීන ඉන්නවා කියන එක සම්පූර්ණයෙන් බැහැර කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සක්‍රියව ඊළඟ ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක කරන්න තීන්දුව කළා තියෙනවා.